නූතන මානවයන් වන අප කාලාන්තරයක් තිස්සේ ස්වභාව ධර්මයා සමග ගැටෙමින් ස්වභාව ධර්ම ආකෘතිය පිළිබඳ පුළුල් ලෙස ගවේෂණය කරමින් දියුණු කරගත් බුද්ධිය නිසාවෙන් බුද්ධිමත් මිනිසා ලෙස අර්ථ ගැන්විය හැකිය අතර ඒහා අත්වැල් බැඳගත් මානවයා අද වන විට තාක්ෂණයේ නිසා ජීවන ගමන පහසු කරගත් නමුත් වර්තමානයේ අප විසින්ම එය විනාශය කරා රැගෙන යමින් පවතී මා පැවසූ කාරණාවට කදිම උදාහරණයක් නම් පෘථුවිය මත බොහෝ ජීවීන්ගේ පැවැත්ම ඉදිරි සතවර්ෂයේදී අවිනිශ්චිත තත්ත්වයක පැවතීමයි මේ හේතුවෙන් NASA ආයතනයේ මගින් වර්ෂ 2030 වන විට අඟහරු ග්‍රහලෝකයේ වෙතට පළමුවෙන්ම ජීවියෙකු යැවීමට සැලසුම් කරමින් පවතී නමුත් ගැටලුව නම් අඟහරුවල මිනිසුන්ට ජීවත් විය හැකිද යන්නයි මේක ඉතාමත් අවදානම් සහගත ගැටලුවක් මක් නිසාදයක් सामान्य जीविकोट जीवात्म संधा अत्यावश्यम साधक त्रित्याकन ऑक्सीजन जलय हा आहार मिम ग्रहालोके तुरतिबेन बवट निश्चित नुमति निसाई नमुत नवीन ताक्षणे मदिहात्वेला मे गटलुवट विसदुम सोयागन तियनम मुलिन मापि ऑक्सीजन वायुगन कथा कलोत अपिट जीवात्वेन उस्मगन अत्यावश्यम साधके ऑक्सीजन वायु नमुत अंगहारुवल सियट 96ක්ම තියෙන कार्बन डाइऑक्साइड वायु එසේ නම් කාබන් ඩයොක්සයිඩ් වායුව විශාල ප්‍රමාණයක් අන්තර්ගත වන මෙම ග්‍රහලෝකයේ තුල අප ජීවත් වන්නේ කෙසේද කියලා සාධාරණ සැකයක් මතුවෙනවා නේද? නමුත් නවීන තාක්ෂණයේ උපයෝගී කරගෙන නිපදවා තිබෙන යන්ත්‍රයක් මගින් දැන් ඒ ප්‍රශ්නෙත් විසඳිලා තියෙන්නේ. මේ යන්ත්‍රයට කාබන් ඩයොක්සයිඩ් වායුව ඔක්සිජන් බවට හැරවීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ එක් යන්ත්‍රයකට එක් පුද්ගලයෙක්ට අවශ්‍ය කරන ඔක්සිජන් නිපදවීමේ හැකියාව තියෙනවා. දැන් ඊළඟ සාධකය වන ජලය. ජලය කියන්නේ ජීවීන්ට අත්‍යවශ්‍ය දෙයක්. බැලූ බැල්මට අඟහරු කියන්නේ කාන්තාරයක් වැනි ග්‍රහලෝකයක් කියලා හිතෙන්නේ. නමුත් ඒ ජලය අයිස් ස්වරූපෙන් තියෙනවා කියලා අද වෙද්දි හොයාගෙන තියෙනවා. දැන් අපිට තිබෙන ප්‍රධානම ගැටලු තුනේ දෙකක් විසඳලා අවසන්. තුන්වෙනි ගැටලුව තමයි ආහාර. ආහාර කියද්දී අපිට එක්වරම මතක් වෙන්නේ ශාක. මොකද විෂම පෝෂින් වන අපිට ආහාර ලබා දෙන්නේ ශාකවලින්. නමුත් අඟහරුවල තිබෙන පස පෘථුවියෙමින් ශාකවලට සරුවට වැඩෙන්න පුළුවන් පසක් නෙමෙයි. නමුත් විද්‍යාඥයන් විසින් විවිධ පරීක්ෂණ මගින් අර්ථාපල් වැනි භෝග සරුවට වැඩෙන බව සොයාගෙන තියෙනවා. නමුත් මෙහි පවතින පස අනෙක් භෝගවලට නිසුදුසු බැවින් පසක් රහිතව වගා කළ හැකි හයිඩ්‍රොපොනික්ස් නම් තාක්ෂණික ක්‍රමය අනිකුත් භෝග වගාවලට බාධා කරනවා. නමුත් මෙහි ඇති අවාසිය නම් මෙහි වගා කළ හැකි වන්නේ ශාක 20%ක ප්‍රතිශතයක් පමණක් වීමයි. අපිට තිබෙන තවත් අවශ්‍යතාවයක් තමයි වාසස්ථාන. අඟහරුවල තිබෙන පසෙන් ගඩොල් සෑදීමට ඇති හැකියාව නිසා වාසස්ථාන පිළිබඳ ගැටලුවට විසඳුමක් ලැබී අවසන්. ඒ වගේම තවත් පුදුම සහගත කරුණක් නම් පෘථුවියේ අපට පමණක් නොව අඟහරුවලටද ඉතා දියුණු තාක්ෂණයක් තිබෙන බවයි. දැන් අපිට ඇතිවන පළවෙනිම ගැටලුව තමයි කොහොමද මේ වගේ දියුණු තාක්ෂණයක් අඟහරුවල තියෙන්නේ කියන එක. 2001 වර්ෂයේදී ආචාර්ය ජෝන් බ්‍රැන්ඩන්බර්ග් මහතා විසින් අඟහරුවල සවි කළ ගැමා කිරණ ස්පෙක්ට්‍රෝමීටරයේ දත්ත නිරීක්ෂණයේ මගින් අඟහරුවල යම් යම් ස්ථානවල ප්‍රබල විකිරණශීලී යුරේනියම්, තෝරියම් වැනි දෑ අසාමාන්‍ය ලෙස ඇති බව නිරීක්ෂණය වෙලා තියෙනවා. තවද එහිදී සිනෝන් මූලද්‍රව්‍ය සමස්ථානිකද හමුණු අතර ඒවායේ මූලද්‍රව්‍ය ඇතිවන්නේ ප්‍රබල න්‍යෂ්ටික පිපිරීමකින් පමණක් බවත් අනාවරණය කරගෙන තියෙනවා. දැන් අපි අඟහරුවල භූ විෂමතාවය ගැන පැහැදිලි කළොත් පෘථුවියේ එවරස්ට් කන්දට වඩා තුන් ගුණයක් විශාල ඔලිම්පස් මොන්ස් වැනි උස් ස්ථාන අඟහරු මත තිබෙන බවට සාක්ෂි සොයාගෙන තියෙනවා.
මේ භූමි විෂමතාවයන් විශාල උල්කාපාත අඟහරු වල ගැටීම නිසා ඇති වේවා බවටයි විද්‍යාඥයන් මත පළ කරන්නේ. තවද අඟහරු වල මීතේන් වායුව ඇති බවද සොයාගෙන තියෙනවා. මෙසේ මීතේන් වායුව අඟහරු මත ඇතිවන භූ විද්‍යාත්මක ප්‍රතිඵලයක් විදියට සිද්ධ වෙනවා කියලයි අතමුන් අදහස් පළ කරන්නේ. ඒ ගැන තවම නිශ්චිත අදහසක් නැහැ. කෙසේ වෙතත් 2030 වන විට පළමු ජීවියා අඟහරු මතට ගොඩ බැස්සවීමට හැකි බවත් 2040 වන විට අඟහරු ග්‍රහලෝකයේ ජීවීන්ගේ වාසස්ථානයක් විය හැකි බවටත් විද්‍යාඥයන් අනාගතය ගැන මත පළ කරනවා. Oh, 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 oh